අද ඉරිදා දවසක් වුණත් JLPT exam එක තියෙන නිසා ඒකට යන්න මම ස්ටේෂන් එකට ඇවිදගෙන යන ගමන්නේ. මම ඉන්නේ කන්ට්‍රි සයිඩ් එකට වෙන්න නිසා මෙහි ලංකාවේ අය නම් ගොඩාක් අඩුයි. මගේ අපාර්ට්මන්ට් එකේ ඉඳලා ස්ටේෂන් එකට විනාඩි 15ක් විතර පයින් ඇවිදගෙන යනවා. මේ තියෙන්නේ කොකුබු ස්ටේෂන් එක. කොකුබු කියන්නේ මම ඉන්න සිටි එක. ට්‍රේන් එක යනවා නම් මම ඉන්න සිටි එකේ ඉඳලා කගුස්මන් මේන් සිටි එකට විනාඩි 45ක් විතර දුරක් තමයි තියෙන්නේ. ඒත් අද මම එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ යන නිසා විනාඩි 25න් වගේ යන්න පුළුවන්. දවසක් වුණත් අපි නම් ගොඩක් සෙනගාඩු. මම එහෙම කිව්වේ මෙහෙ මිනිස්සු වැඩිපුරම එහෙ මෙහෙ යන්නේ සෙනසුරාදා ඉරිදා නිසා වෙනකට නම් ගොඩක් සෙනග ඉන්නවා. අර ඈතින් පේන්නේ මෙහි තියෙන ඇක්ටිව් වොල්කැනෝ එක. ඒකේ නම සකුරාජිමි. මම දැන් කොකුෂිමා මේන් සිටි එකට ආවා. එක්සෑම් එකට තව වෙලා තියෙන නිසා මම කොෆි ෂොප් එකකට යනවා. කංජි තමා මට අමාරු. කොච්චර පාඩම් කළත් මතක හිටින්නේ නැහැ. එක්සෑම් එකට යන්න කලින් මං දවල්ට කෑම කන්නවා. මම දැන් එක්සෑම් එක තියෙන යුනිවර්සිටි එකට යන ගම. ෆොරිනර්ස්ලා ගොඩක් ඉන්නවා. ඒත් මේ සිටි එකේ නම් වැඩියෙන් ඉන්නේ වියට්නාම් අය. එක්සෑම් එක නම් ඉවර වුණා. හිතපු තරම් දේසි වුණේ නම් නැහැ. යුනිවර්සිටි එකේ යාළුව එනවා කිව්ව නිසා එයාලා එනකම් මම මගේ පොඩි බඩු වගයක් ගන්න ෂොපින් මෝල් එකට යනවා. මේ තියෙන්නේ මම ආසම ෂොප් එකක්. මේකේ තියෙන බඩුවල කලර්ස් එහෙම හරි ලස්සනයි.
මට ගන්න ඕනේ මෙන්න මේ අයිමාස්ක් එකයි ටම්බ්ලර් එකයි. මේ ෂොපින් මෝල් එකේ අද ගන්න හැම දෙයකටම වගේ ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා. මේ තියෙන්නේ මම තවත් දාස ෂොප් එකක්. මොකද මේකේ තියෙන ගොඩක් දේවල් යෙන් 300ක් වගේ තමයි වෙන්නේ. ෂොපින් කරලා ඉවරයි. යාළුවෝ ඇවිල්ලා ඉන්න නිසා මම එයාලා ඉන්න තැනට යනවා දැන්. යන අතරමඟ පොඩි දියඇල්ලක් තියෙනවා. ඒක නිසා එතනටත් ගිහිල්ලාම යනවා. මේ තියෙන රියෝමොන් තකියක. තකි කියන්නේ ජපනිස් වලින් දිය ඇල්ලට. රියෝමොන් කියන්නේ මේකේ නම. අපේ ලංකාවේ දිය ඇලි වගේ වැඩි උසක් නම් නැහැ. මේකේ උස මීටර් 46යි. ඉතින් අදට එච්චරයි.